सुंदर वो दिगामडुल्ल प्रदेशेन बीव हेल ससुन कितेहि सिय नामय सटहन करमिन सुविशेषी वो सेवावक निरतवन यतिवरयान केनेकुवन अति पूजनीय पुल्वत्ते प्रज्ञानंद नाहिमिपाणन वहन्से महानीय गुणयेन हेबि सील संवर गुणयेन सुपोषित वो उतुम यति नमके लबुगम लंकानंद वेनी महायतिवर सिवने वेडिमिन मरदान पदानगर विहारे आश्रितव अध्यापन कटयुतु निमकल अप कथानायकयानन वहन्से विदिस धर्मदूतयानन वहन्से केनेकु लेस संबुदु वदन लोवपुरा प्रचारयट दायक वेमिन्द लदरु अध्यापन व्यापृति आदि सुविशेषी समाज कर्तव्यन मेरठ समाजे वेनुवेन करमिन्द सिय दिविसरिय तुल सुविशेषी कार्यभारयक इटुकरन महातेर नमके सियाम महानिकाये कोट्टे पार्श्वये दकुनु अमेरिकावे प्रधान संघनायक दुरे होबवमिन मिलनीय श्री देवरक्षित महाविहारय सह होरन वैवल इसिपतनाराम महाविहाराधिपति दुरे होबवन अतिपूज्य पोल्वत्ते प्रज्ञाज्ञानंद नायक हिमियन्गे यतिवर दिविये पिन बर मतकय मेसे दिगहरन वगाई कसावत तेरुवन सरणाई मगे पुंचि काले नम टीबी अभिरत्न मगे गम पोल्वत्त महोय प्रदेश आयात पुंचि गम्माने नगरे महोय मे नगरे सिट शतकम हयक पमन गिय तन पोल्वत्त गम हमोयनो मम ये गमे उपांकने इवागे मे प्रदेश दुटुगम रैतुमाट युद्धे संधा आहार निष्पादने करबु प्रदेश सद्दातिस रैतुमा हतक्में हतक्मट आहार निष्पादने संधा अवश्य सहल निष्पादने करे मे पैदे दिगामडुल्ल वेल्लस्स नमें ए काले हादुन्नेन मे प्रदेश गंगा एलदोल हेम हेकेम सार्वत प्रदेश अक्लेश संधान करन्न पुलुवा अद मट कल्पना वेनवा मगे पुंचि काले मगे पुंचि काले मगे दिमापियो एम एम हिमेनिका सह टीबी सुदुबंड एक दास नावसिय पना तुने जनवार तिस्सेनिदा ए दबलट दरुवेक कैटियेट मम महावय आरो न महावय हॉस्पिटल के उपंभव साधारण पूर्वा यदाट मम हदुने वेडने दहदन को युत सहोदर सहोदर समग गेदर
පුංචි කාලේ සිටම මගේ සහෝදරීන්ට එවැගේම සහෝදරයින්ට මම හරිම ආදරේ කරා. ඒ අය මා සමගින් ඉතාම හොඳින් ජීවත් වුණා. ඉතින් මෙහෙම ජීවත් උනේ ඒ මහවැට යබදව පවතින පොල්වත්ත කියන ඒ කුඩා ගම්මානයේ. අද රබකන් ඔය ව්‍යාපාරේ නිසා ඒ ගම්මාන අපට අහිමි වුණත් අදත් ඓතිහාසික සිදුවීම් තුළ ඒ වගේම වෙහෙර විහාරස්ථාන පැවතීම් තුළ ඉතාමත්ම ප්‍රසිද්ධ ප්‍රදේශයක් කියන එක සිහිපත් කළ යුතුයි. මම ගෙදර ජීවත් වෙන කාලේ කුරුඳුවින්න නැමැති තවත් කුඩා ගම්මානයක ප්‍රාථමික විද්‍යාලයටයි ඉගෙන ගන්න ගියේ. ඉතින් මේ ඉස්කෝලේ වැඩි පහසුකම් නැති වුණත් හැතක්ම දෙකක් පමණ දුර ගෙවා මම අධ්‍යාපනය කරෙහි විශේෂයෙන්ම කැමැත්තෙන් ගියා. ඒ වගේම අවුරුදු කාලට වෙසක් කාලට අපේ ගම්මු හැම කෙනෙක්ම එකතැනකට එකතු වෙලා ඒ උත්සව පැවැත්වීම මට තාමත් මතකයි. ඉතින් මේ අතර 1962 ගමේ විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. ඒ වස් කාලයේ එළඹවීමයි. ඉතින් මේ වස් කාලයේ එළඹිච්ච වෙලාවේ අපේ ගමේ විදුහල්පතිතුමා, ග්‍රාම සේවක මහත්මයා ගමේ සියලු දෙනාම එකතු වෙලා ස්වාමීන් වහන්සේ නමක් ගෙනල්ලා වස්වස වාගෙන අපෝපස්ථාන කරන්නට ඒ වගේම වස් කාලය ගත කරවන්නට අදහස් කළා. ඊටාත්ම බෞද්ධකමෙන් ජීවත් වුණු මේ පිරිස් ඇත්තවතෙන්ම මට තාමත් සිහිපත් වෙනවා. කවදාක්වත් පන්සලට ඇවිල්ලා පන්සලේ කෙරෙහි යම් කිසි උදව්වක් උපකාරයක් කරන්නේ නැතුව ඒ වගේම බණ භාවනා ආදියට සම්බන්ධ වෙන්නේ නැතුව හිටියේ කෙනෙක් ගමේ ඇත්තේම නැහැ. කසහවත මම හැමදාම ඉස්කෝලේෙන් ආපු පසු ගෙදර මගේ සහෝදර සහෝදරියන් එවැගේම හිතවතුන් සමග ඉස්කෝලේට යෑම මගේ එක සිරිතක්. ඉතින් මුල්ලේගම නාමොල්ලොය විහාරස්ථානයේ සිට වැඩම කරන ලද ඒ වස් විසීම සඳහා සීලානන්ද නමින් ඒ ලොකු හාමුදුරන්ට අපේ ගමේ හැම කෙනෙක්ම ආදරේ කරා. හැම දෙයකම දීම ඒ හාමුදුරෝ ගමේ ආයිට ධර්මය කියා දුන්නා. සුමන් දාසයි මයිසල් පැත්තේ ඇවිල්ලා වගේ. එමයයි හාමුදුරෝ. දානෙත් කිට්ටුයි නේද? එක කිට්ටුද ඒකට කතා කරගන්න කියලා තමයි. ඒක තමයි. ළමයි ඉස්කෝලේ හැම යනවද? යනවා ඒ හාමුදුරනේ. ඒක තමයි පහුගිය දවස්වල ඉස්කෝලේ ගිහිල්ලා තිබ්බේ නෑ ළමයි නේද? ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරන්න ඕන දෙමව්පිය වශයෙන් නේද? ඒ නිසා දහම් පාසලටත් ළමයි එවන්න ඕන. ඒ වගේම ළමයින්ගේ අනාගතයේ දියුණුව වෙනුවෙන් දෙමව්පිය කටයුතු කරන්න ඕන. ඒ දෙමව්පියන් තුල පමණක් නෙවෙයි ඒ ගමේ ජීවත් වුණ අධ්‍යාපනයේ හදාරන පුංචි ළමයි තුල පවා ඒ පිළිබඳව හැඟීමක් ඇති වුණා. ඉතින් ඒ අතරින්
මම අවුරුදු 8ක් විතර මම විශේෂයෙන් කහසූරට හරි ආදරයක් දැක්වුවා. ඒ වගේම මගේ පන්තියේ එකට ඉගෙන ගත්ත එච්.එම්. ගුණවර්ධන කියන අනිත් මගේ හිතවතත් මේ කහසූරට ඒ වගේම විහාරස්ථානෙට විශාල ඇල්මක් දැක්වා. ලොකු හාමුදුරු නිතර දකින අතර අපට පාඩම් කරන ලද ගාථා තාමත් ඉතාම හොඳින් පවතින ආකාරයට කරන බව පේනවා. ඉතින් අපි ගාථා ඉගෙන ගත්තා. ඒ ගාථා පුරුදු පියුණු වීම තුළ අපේ ඒ හිටිය නායක හාමුදුරුව අපට දැක්වේ විශාල කැමැත්ත. ඒ කැමැත්ත තුළම වස් අවසාන වෙන කාලේ ඒ නාමල්ලෝය කදුරුගොඩ රජමහා විහාරාධිපති මුල්ලේගම සීලානන්ද හාමුදුරුව අපේ දෙමාපියොත් එක්ක ගම් වාසී සීලු දෙනත් එක්ක අපට ඉදිරිපත් කර මහණ වීමේ අදහස. නත්තල් මාසෙල ඉතින් මේ මාසෙ ටිකක් පායනවා. ඒක තමයි. මේ ගුණවර්ධන කොළුව සාසනයට දෙනවයි කියලා නම් කිව්වා. හොඳයි ආමතරනේ. එතකොට මේ වාගේ පුතත් සාසනයට පූජා කරන්න කැමති නේද? කැමති කැමති. මම පණිවිඩයක් කිව්වා හම්බුණා නේද? එහෙමයි. එහෙනම් ළඟදිම දවසක පන්සලට එන්නකො. හොඳයි ආමතරනේ. ඉතින් ඒ අදහස තුල මමත් මගේ යාළුවත් මහණ වුණා. මලගේ ශ්‍රීලනන්ද හාමුදුරුව මේ ළමයා මහණ කරන්න ඉල්ලනවා. මේ ඔයා මොකද කියන්නේ? අර ගුණවර්ධන කොළුවත් දෙනවලු. ඉතින් මේ අපේ ළමයා දෙමු නේද? ඔයාගේ කැමැත්තක් ඉදී. ඉතින් ඒ මහණ වෙලා ඒ වස්තුම් මාසේ අපේ නායක හාමුදුරුව ළඟ ඒ తాවකාලිකව හැදවපු තන ඉඳලා වස් අවසානයේ පින්කමෙන් පස්සේ අම්පාරේ නාමල්ලෝය කදුරුගොඩ විහාරස්ථානෙට අපි පුංචි සාමණේරවරුන් වශයෙන් පැමිණියා. ඉතින් එහෙම පැමිණිච්ච වෙලාවේ අපේ ඒ වරකට හිටියේ නායක ආඳුර පළමු කොටම පාලි සංස්කෘත ආගමික ඉගැන්වීම සඳහා දිගාමඩුල්ල අර අරන්තලාව ඝාතනයෙන් නැති වුණු ඉන්දසාර හාමුදුරුවන්ගේ පිරිවෙන්ට අපෝගෙන ආවා. මගේ ජීවිතය අවුරුදු කීපයක් අධ්‍යාපන කටයුතු සඳහා මෙම පිරිවෙන් විහාරස්ථානයේ සිට ඊළඟට මම අදහස් කරේ වැඩිදුර අධ්‍යාපනයේ සඳහා පිරිවෙනෙන් ඈත ප්‍රදේශයකට යෑමයි. ඉතින් එහෙ ප්‍රතිඵලයක් වශයෙන් අපේ නායක හාමුදුරුවන්ට සීලානන්ද හාමුදුරුවන්ට දැනුම් දීලා මට අවස්ථාව වාග්ය ලැබුණා කොළඹ දෙමතකොඩ ධර්ම දූතාශ්‍රම ඒ පිරිවෙන්ට පැමිණීමට. ඉතින් ඒ පිරිවෙන්ට පැමිණිච්ච දවසේ ඉඳලා හොඳ පරිසරයක් මට තිබුණේ. මට ආශ්‍රය කරන්න ලැබුණේ හොඳ නැනවත් ඒ වගේම ශික්ෂාකාමී ගරුතර නායක හාමුදුරන් වහන්සේලා. ඉතින් ඒ වෙන විට එම පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රධාන නායක හාමුදුරුව තමයි පරවැහැර වජිර්නාන නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ බොහොම කරුණාවන්තයි. ඒ වගේම පිරිවන් ශික්ෂයන් කරෙහි
හැම වෙලාවම ඒ කරුණාවන්ත ගුණය තුල යමක් ඉගැන්වීමට තමයි වැඩ කටයුතු කරේ. එහෙදී ඒ නායක හඳුර අපට උගන්වපු දේවල් අතර විසුද්ධි මාර්ගයේ ඉගැන්වීම මට තාමත් මතකයි. විශාල මේසයක් වටේ අපි එකතු වෙලා ශිෂ්‍යයන් වශයෙන් ඉතාම හොඳට විසුද්ධි මාර්ගයේ පිළිබඳව ඉගැන්නුවා. මම පමණක් නැව එදා ඒ ස්ථානයේ වැඩ සිටිය අද වර්තමාන නායක හාමුදුරන් වහන්සේ වන කිරින්දේ පඤ්ඤාතිස්ස හාමුදුරන් වහන්සේ, ඒ වගේම කිරින්දේ පුඤ්ඤරත්න හාමුදුරන් වහන්සේ, ඒ වගේම වරකාපොළ සිරිනිවාස කියන මේ අපේ ඉතාමත්ම හිතාසි හාමුදුරන් වහන්සේලා ගොඩාක් ඉගෙන ගත්තා. මෙහි 1967 වර්ෂයේ ඉගුණුම ලැබුව අපේ පොල්වත්තේ පඤ්ඤානන්ද ස්ථිරයන් වහන්සේ මේ පිරිවෙන්ට ඇවිල්ලා අවුරුදු 4-5කට මේ විහාරස්ථානයේ ඉඳගෙන ඉගෙනුම ලැබලා හොඳ දක්ෂ ශික්ෂකවත්වෙන් මේ විහාරස්ථානයේ කටයුතු කළා. හැමෝගම හිත් දිනාගෙන ගුරුරුන්ගේ ආචාර්යවරුන්ගේ හිත් දිනාගෙන ශිෂ්‍යයන්ගේ හිත් දිනාගෙන වැඩ කරපු ඉස්තවිර නමක්. උන්වහන්සේගෙන් ලංකාවට පමණක් නොව ජාත්‍යන්තරයටත් විශාල මෙහෙයක් සිදු කරන්න කටයුතු කරන දක්ෂ සංවිධායකත්වයක් උන්වහන්සේට තිබෙනවා. හැමෝගෙම හිත් දිනාගෙන උන්වහන්සේට මෙහෙ කටයුතු කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාදයක් දෙවියන්ගේ ආරක්ෂාවත් සක් ලැබිලා ශක්තිය ධෛර්යය ලැබිලා මේ කටයුතු කිරීමට උන්වහන්සේට අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කසහවත පිරිවන් විහාරස්ථානයේ හිටිය හොඳම ගුරුවරයෙක් තමයි ශාස්ත්‍රාචාර්ය පඬිත මොණරාගල ඔබ්බේගොඩ ධම්මසිරි නායක හාමුදුරුව. ඒ ඔබ්බේගොඩ ඒ හාමුදුරුවන්ගෙන් මට විශේෂ ප්‍රකාශනයක් කළා. ඔයා දැන් මෙහි ප්‍රාචීන මධ්‍යම දක්වා ඉගෙන ගත්තා. ඒ වගේම අනිකුත් විභාග මං ඉගෙන ගත්තා, පාස් වුණා. ඉතින් ඔයාලට පන්සලක් කරගෙන යන්නත් පුළුවන්. අපේ හොඳ හිතවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා, එතෙන්ට යන්න පුළුවන්ද කියලා. මේ ඇහුවේ 1968 පමණ. ඉතින් මම ඒ නායක මම මෙතන ඉඳ හරි කැමති. මෙතන විශ්වකෝෂයේ ලියවෙනවා ඒ සඳහා හොඳ යතිවර නායක හාමුදුරන් වහන්සේලා වැඩම කරා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාඳුරු, ඒ වගේම කෝදාගොඩ ඥාන ලෝක නායක හාඳුරු, ඒ වගේම ඒ හිටිය වජිර ඥාන නායක හාඳුරු, ඒ වගේම පරවැහැර පඤ්ඤානන්ද නායක හාඳුරු, ඒගොල්ල සියලු දෙනාම ආශ්‍රය කිරීම ලැබීම තුලත්, ඒ වගේම අධ්‍යාපනය කිරීම තුලත් මට හරි ආසාවකින් මම හිටියේ ධර්ම දූත ආශ්‍රම ඒ පිරිවෙනේ. සියලු දෙනාම සතුටෙන් කාලය ගත කරන අතරයි අපි මේ ඔබ්බේගොඩ හාමුදුරුව මේ අදහස ගෙනාවේ. ඉතින් ඒ ඔබ්බේගොඩ ධම්මශ්‍රී හාමුදුරන්ගේ ඉතාම හිතවත් කෙනෙක් තමයි රයිගම් කෝරළේ උපප්‍රධාන සංඝනායක අපේ නායක හාමුදුරුව. ඉතින්
ඒනිසා මම ඉතින් කැමති වුණා අපේ බේගොඩ හාමුදුරන්ගේ ප්‍රකාශනයට ඒ කැමති වෙලා තමයි 1968 මම ඒ පිරිවෙනෙන් මෙම මිල්ලෙනිය බොද්දල්ගොඩ විහාරස්ථානයට පැමිණීමට අදහස් කරේ ඉතින් එතනදී මගේ ජීවිතය තාමත් අසතුටෙන් ජීවත් වීමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද මට හම්බෙච්ච හැම නායක හම්දුරු කෙනෙක්ම හරි කරුණාවන්තයි. මේ අපි ඉතිපිට මේ ප්‍රතිමාව ශාතා මහෝපාශා උදාම්බරන්ගේ අග්‍ර වක්තයි. මෙතන මේ තියෙන්නේ අපේ සම්මිත්තා මිහිරි මහන්සේ ලංකාවට සීමා බෝධි වැඩම. ඉතින් මේ උන්වහන්සේ මේ රටේ පමණක් නොවේ විදේශයන් පවා වැඩම කරමින් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු සිද්ධ කරනවා ඇමරිකාවේ සියටල්ලි සරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආධිපත්‍ය උසුලමින් ඒ රටේ කටයුතු සිද්ධ කරන සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙනුත් ඒ වගේම මේ විදේශීය ජනතාව වෙනුවෙනුත් ධර්ම ප්‍රචාරයේ කරමින් කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා ලාංකීය භික්ෂූන් වහන්සේලා ඇමරිකාව වගේ රටවලට වැඩම කරවලා උන්වහන්සේලාගේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් අපේ නායක හාමුදුරුවෝ කටයුතු සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ භික්ෂූන් වහන්සේලා අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වුණාම උන්වහන්සේලාට අවශ්‍ය කරන පහසුකම් සපයා දෙමින් අපේ නායක හාමුදුරුවෝ ලොකු අනුග්‍රහයක් උන්වහන්සේලා වෙනුවෙන් දක්වනවා. විදේශගත වෙලා වැඩ සිටියත් අපේ නායක හාමුදුරුවෝ ලංකාවට නිරන්තරයෙන්ම වැඩම කරලා උන්වහන්සේගේ විහාරස්ථානවල වැඩ සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් මැනවින් ඉටු කරනු ලබනවා. විශේෂයෙන් අපි සිහිපත් කරන්නට ඕනි උන්වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 29ක් පමණ සමාජයට දායාද කරලා තියෙනවා. ශාසනයේ උන්නතිය වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේලා නිරන්තරයෙන්ම කටයුතු සිද්ධ කරනවා. මේ විහාරස්ථානයට මම පැමිණෙනකොට අපේ නායක හාමුදුරුව විතරයි හිටියේ. රයිගම් කෝරලේ උපප්‍රධාන සංඝනායක ඒ අකුරණ පඤ්ඤාරංසි මාගේ ගුරුදේවයන් වහන්සේ විතරයි. ඉතින් හරියටම ගෝලයෙකුගේ අවස්ථාවේ තිබුණා. ගෝලිය ගොඩක් හිටියා. එයා සිවුර ඇරලා යෑම තුළ නායක හාමුදුරන්ගේ විශාල කනගාටුවක් කනස්සලක් තිබුණා. ආගමික වතාවත් මේ ස්ථානයේ සිදු කිරීම. ඉතින් මෙහෙදී මම හරි සන්තෝෂ වුණා. මේ විහාරස්ථානයේ ඒ අධ්‍යාපන කටයුතු කරමින් ආගමික කටයුතු කරමින් නායක හාමුදුරන් වහන්සේ සමග ජීවත් වීම. ඒ ජීවත් වීම ඇත්ත වශයෙන්ම මට හරි ස්වාධීනත්වයක් මගේ මනසට දැනෙන්න පටන් ගත්තා. කිසිම වෙනස්කමක් මට හිතන්න සිද්ධුුනේ නැහැ. ගමේ ඉන්න සියලුම දායකයෝ මට අනුග්‍රහ දක්වූ අතර නායක හාමුදුරන්ගේ විශේෂ ඇල්මක් බැල්මක් මා කරී තිබුණා. ඉතින් දවසක් දා අපේ නායක හාමුදුරුව මට අදහසක් ගෙනාවා. මම මේ ඉස්සරහා මේ පොඩි පුඩුවක ඉන්න වෙලාවේ මට මතක් කළා උන්වහන්සේ ඔයා මේ පන්සලේ මගේ ගෝලෙක් වෙන්නේ කිව්වා. මට ගෝලෙක් කවුරුවක්වත් නැහැ. ඒ නිසා මේ ගෝලෙක් කළා මේ පන්සල හොඳට බලාගෙන ඉදිරියට ඉන්නේ කියන මේ අදහස් දුන්නා.
ඉතින් මම ඒකට හරි සතුට වුණා. හැබැයි ගෝලයක් වෙන්නේ මම උත්සවයක් කළා ඔයාව සිවුරු අරවල ඊළඟට මහාන කළා තමයි කිව්වා නැත්තම් මෙහි ආයිතියක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මම කොහොමත් ඒ නායකහඳුරගේ අදහසට කැමති වුණා. එහෙම කැමති වෙලා නායකහඳුර මුළු ගමේම ඉන්න වැදගත් ඒ වගේම නායක තත්ත්වයේ සිටින සිළු දෙනා කැඳෙව්වා. ඒ අය අතර මේ විහාරස්ථානේ අපට අමතක කරන්න බැරි හොඳ දායකෝ පිරිසක් හිටියා. පීකේ මාටින් පෙරරා ඒ වගේම අරනෝලි සිඤ්ඤෝ ඒ වගේම ජිනෝරිස් බාසුන්නේ දකුණු රම්මිනිකේ නෝමිස් අයියා බී ඩී පෙරේරා පොඩි සිඤ්ඤෝ මුදලාලි පොල්වත්තේ රාලහාමි මේ විදිහට රැංචි අයියා ගොඩාක් නම් තියෙනවා මේ අය පුදු විදිහේ මේ පන්සලට මාත් එක්ක වැඩ කරන්න ඉදිරිපත් වුණා එදාස්නාමසිය 74 මගේ ජීවිතේ ආයි සාමාන්‍ය තත්ත්වෙන් වෙනස් තත්ත්වයකට පත් වුණා. ඒ පත් උනේ විශේෂයෙන්ම මා සාමාන්‍යරෙක් හැටියට ජීවත් වෙන අතර ඒ තත්ත්වයට මාව පත් කළේ මොල්ලිගොඩ ප්‍රවචිනෝදේ පිරිවෙනේ මහා නායක මාහිමියන් පාණන් වහන්සේ වන රාජකීය පඬිත ලබුගම ලංකානන්ද නායක හාමුදුරුවෝ එවැගේම රාජකීය පඬිත පරිත්ත බානක අපේ ලබුගම හේමාලංකාර නායක හාමුදුරන් වහන්සේ ඒ දෙපළ තමයි මම මෙතනදී ඒ සාමණේරෙක් බවට පත් කළේ ඉතින් මගේ උපසම්පදාව කිට්ටු වෙනකොට මට සිද්ධ වුණා මුළු පිරිත් පොතම කටපාඩම් කරන්න ධම්මපදේ කටපාඩම් කරන්න සාමනේර බණදහම් පොත් සම්පූර්ණයෙන්ම කටපාඩම් කරන්න සිද්ධ වුණා. ඒ නිසා මම ඒ උපසම්පදා කරන අවස්ථාව මම කිසිම චකිතයක් නැතුව බයක් නැතුව ඒ ස්ථානට ගිහිල්ලා ඒ කාර්යයට සහභාගී වෙනවා කියන අදහස මගේ තිබුණා. ඒ නිසායි 1974 අගෝස්තු 22 වෙනිදා මම කෝට්ටේ ශ්‍රී කල්යාණී ධර්ම මහා සංඝ සභාවට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන පාඩම් හාඩම් දීලා මම උපසමම් බිමට පත් වුණේ. ඉතින් එතනදී අපේ නායක හාමුදුරුව ප්‍රධාන ගුරුවරයා වූ අතර කර්මාචාර්යවරු වශයෙන් ලබුගම හේමාලංකාර නායක හාමුදුරුවත් බික්කේගම සෝර්ත නායක හාමුදුරුවත් එදා සිට අද දක්වා උපසමම් භික්ෂුවක් හැටියට මම ඉන්නවා සාසනේ. ඉතින් 1974 උපසම්පදාවෙන් පසු මට තවත් විශේෂ කාර්යයන් ගොඩක් පැවිරීමෙන් එවගෙම නායක හාමුදුරන් වහන්සේ දැක්වූ අදහස් අනුව ඉතාමත්ම ඕනකමින් මේ විහාරස්ථානේ දියුණු කිරීමේ කටයුතු සිද්ධ කරන්න මම ඉදිරිපත් වුණා. ඉතින් ඒ ඉදිරිපත් වෙලා ටික කාලයක් යන්න ප්‍රථමයෙන් මම තායිලන්තයට යෑමේ අවස්ථාවක් සැලසුණා. අවුරුදු එකමාරක් බැංකොක්කේ වට්පට්නාම් වල මහමුගුට් යුනිවර්සිටි එකේ මම ඒ අධ්‍යාපනය ලැබුවා. ඒත් මේ විහාරස්ථානයේ පවතින කටයුතු නිසා මම කීප දෙනෙක් නතර කළ ගියත් මට නැවත මේ විහාරස්ථානයට පැමිණ විහාරාධිකාරී තනතුර බාර ගන්න සිද්ධ වුණා. සහවත
1977 प्रधानिया बावट विहाराधिकारी बावट नैवत अपे नायक हांद्रो बहुम खेमत्ते मट वैड करंडे दुदुन्ना ये नायक हांद्रो अन्वांसे गे खेमत्ते टानु हैत्ते हाते सिटे अनु हाय दक्का अनु हाय सितंबर मासे हाय वेने दा दक्का मम्मे पांसले अपे दायको समग दिवनु पावनु करंडा दास कर विशेष देखेट मठ मतक्रांड पुलवां का मतिबेनवा मे लद्रु अध्यापन आयतने आरंभ करिए लद्रु अध्यापन आयतने मे पांसल के दाति बिच्ची फैतुम बनव कमिति नह अपे नायक हाँ उन्ना से आरंभ करांड ओटा मेतन इंड बेरी न हिंदा मे गृहचर मे नबरुआ दक्कांडे पे की हुआ නමුත් මම ඉතින් ඒක නතර කරේ නැහැ ඊට පස්සෙ මේ ප්‍රදේශයේ හිටිය ප්‍රාදේශීය සංවර්ධන නිලධාරී ජයසුන්දර මහත්මයා මට මේක කරන්න කියලා උදව් කරා ඒ වගේම උනන්දු කරා ඒ විතරක් නෙවෙයි සමාජ සේවා කොළඹ සමාජ සේවා කොමසාරිස් ගමගේ මහත්මයාත් මට මේ कार्य करांड सहयोगी देना कियला इदिरिपत् वुणा नमुत अपे नायक हादुरंगे खेमत्ते तिबुने पिरिवेनक् आरंभ किरीम तमा इदि मम एच्चर एकेरेहि ममत् पिरिवंगले हिटी निता मेकेट एच्चरम अदहसक् खेमत्तक् मगे एति वुणे नै एक बरपतल वक्कीमा पशुकालीन जपान श्रीलंका मित्रत् संविधाने महालेखा अपे पेलपल हांद्रो गे नवतत् मे अदास आवा अन्न एकाले तमा मम इदिरिपत्तुने न मे करन्नं किया अपे पेलपल नायक हांद्रंगे वर्तमान अग्निदिगासावे प्रधान संघनायक आमद्रन वहांसे गेत इवगेम प्रादेशीय लेखम तुमा गेत इवगेम गम गे कोसारिस्मेत्तुमा गेत उदव अनु मेक मम आरंभ करा आरंभ करे लमाय पहलवा अवरुद्धा तुल हेत्त पहें पमन पुंची दारुव मे इताने टेंड पड़ंगाता इतामत्म लस्सनट එවකට හිටි ගුරුවරියෝ මට සහයෝගය දුන්නා මේක කරන්න. ඉතින් ඒ අනුව පසු කාලීනව අපේ නායක හඳුරත් කැමති වුණා. ඉතින් වහන්සේගේ මූලිකත්වයේ උඩ නායක හඳුරගේ මූලිකත්වයේ උඩ නායක හඳුර තමයි දැනට මේ ඉදිවි තියෙන ගොඩනැගිලි හදලා දුන්නා. ඉතින් නායක හඳුර තේරුම් ගත්තා මේක ගමට ප්‍රයෝජනවත් එකක් කියන එක. ඉතින් ඒ අනුව मम ये आरंभकर पमनकने कर्गण मठ सहयोगे लागन मंगते राज्यमठम उद उपकार मेक लसन कर्गण अद दिन अद लमाय सीयकट वेडि प्रमाण इवे प्रदेश विशाल अध्यापनिक सेवेकरण तन टपत्ना बुलाते आंध्र एकालिंदम पुंचिकालिंदम भूम प्रगतिशीली प्रियशीली जनता मेहवरा साहसिक मेहवरा करपू हामद्रुकिनी उन्वासे कात्यक्कत्सुहदशीलीव भेद हदागन्यत्व भूम मनुष्यदयाविंग अनुकंपाविंग
යහපතක්කරපු ශ්‍රේෂ්ඨ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගේ ජීවිත කතාව කියන්න ගියොත් මහා ගංගාවක් වගේ අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. एकम इक्दास नाम से हेत एके मेहताने तिबुने नह दहम पासला एक काले वेनकोट हौसला तिबुने अद लमा हाईसी पमन अध्यापने लबन मे दहम पासला मठ अतिकर गांड पुलुवंक लबना मेहम इन्नातर मठ शासनार्षक मंडली भंडारगम आसने शासनार्षक मंडले प्रधान लेखम हटियट अवृद्ध नमयाक वेडकंड अवस्थाव सरसुना एक मगे हरसतुट हेतु विवेकया नतिवुना विहारस्थान हटपातिवुना मुखदे काले मिलनी भंडारगम के लेक वेंगला तिबुनि नह विहारस्थान हटपहन मम यमिंग एमीं पोत्पद्यमीं फूटु राज्य वेनुवे विशेष रजे वेनुवे ये कार्य मेनवे इष्टकरा इष्टकरा इवागेम पांसल तिबुन अर्बुद प्राश्न इताम सुहद आकार मम विशिद्वा एनिसा हम विहारस्थानेक मंगितन मठ आशीर्वादे सहयोगे लबुना एहम इन्नातर ममादुरन महात्मे न्यूयॉर्क नगरे वॉशिंगटन हॉस्पिटल के वेडगरा ली वीर सिंह याग नोना देनम डॉक्टर्सला वैद्यवर दे मेह आवत माँ हम बेला मे अमेरिका वडिन कैमचन आप हादर दिना के ना मे अदहत मठ निरंतर दिटपत्रा इत एनु तम मगे अमेरिका गमन सिधुए मम लापोन्ते लंकाराम ए बौद्ध विहारे टिगिया अबे एहदी मठ හොඳ පිරිස් ආශ්‍රය කරන්න ලැබුණා. ඒ අය අතර අපේ සංජීව ගුණසේකර මහත්මයා, ඒ වගේම ජානකී නෝනා, ඒ වගේම අනෝමා නෝනා, ඒ වගේම පද්මා නෝනා, ඒ වගේම ගෝඨාභය දැනට වර්තමාන ජනාධිපතිතුමා, ඒ වගේම අගපැතිතුමා ওই විදිහේ රාශිය इतामात्म महाजन हितकामे आगम धर्म एट लदी पिरिस मठ मुन गहुना आश्रय करंड लबुना कसावत मेक मम कवदा मून पाप दे मम मे विहारस्थने अपे नायकांगे अलुत्मर सुमरचि नायकांगे अनुग्रह मत गियाट पासे मठ इतम हुदर सलकुभव सिहिपत्कर දවසද්දා උදෑසන මම ඒ විහාරස්ථානයෙන් එළියට ඇවිල්ලා මේසයක
තිබුණා පුටුවේ ඉඳගෙන තේ බොනවා. ඒ අතර කළු ජාතික නම ෆ්‍රැන්සිස්කෝ ඔහුත් පැමිණ තේකක් වක් කරගෙන මාළගෙන් ඉඳගත්තා. ඉඳගෙන අපි දෙන්නත් එක්ක මේ තේ පානය කරන අතර අපේ නායක හාමුදුරුවෝ කාමරේ නීදි. හදිසියෙම පොලිස් ට්‍රක් එකක් ආවා. ඇවිල්ලා මේ මේසේ ළඟ ඉඳගෙන ඉන්න අපි දෙන්නට කිව්වා පිටපස්සට එන්නේ කියලා. ඒ වෙන විටත් පොලිසිය 10ක් විතර අපව වට කරා. මම හොදටම බලුණා මම අලුත් එක්කෙනෙක් ඉඳා. ඉතින් එලියට බෑකප් කරන්න කියාම අපි ඒ විදිහට එලියට ඇවිල්ලා පොලිස් කාර් එක ළඟ හිටියා. ඉතින් ඒ ඉන්න අතර මාත් එක්ක හිටිය කළු ජාතික මිනිස්සයා එලියට අරගෙන ගොඩාක් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඊළඟට මාවත් ඇහුවා, ඔයා කොහෙද, කවදද ආවේ, කවුද මෙතන නායක හාමුදුරුවෝ කියලා. ඉතින් මේ වෙන විට තවත් පොලිස් කාර් එක ගොඩක් ආවා. ඉතින් මම ඉතින් සියලු විස්තර ඇත්ත කිව්වා. ඒ කිව්වට පස්සේ කාමරේ ඉන්න අපේ නායක හාමුදුරුවත් එළියට ආවා. අහලා විස්තර එයා අපි ගැන ප්‍රකාශ කරා. එහෙදී මට අපේ නායක හාමුදුරන්ගේ දැනගන්න ලැබුණා අසල්වාසී ගෙදරක මංකොල්ල කෑමක් සිද්ධ වෙනවා කියලා පොලිසියට දැනුම් දීලා. පස්සේ පොලිසිය මේක වැටීමේක මෙතෙන්ට ආවා කියලා අපට සඳහන් කළා ගියා. එදා මට හරියට බය හිතුණා. නමුත් නායක හාමුදුරන්ගේ ප්‍රකාශනය තුළ ඒ කාර්යය ඉතාම යහපත් ආකාරයට පත් වුණා. විශේෂයෙන්ම ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ සිය පන්සලක්ම නිර්මාණය කරලා ඒ තුලින් ජාත්‍යන්තර දේශීය විදේශීය සෑම කෙනෙකුටම දහම් පණිවිඩය ගෙන යන්නට ධර්මයේ බෙදා දෙන්නට කටයුතු සිද්ධ කළ නායක ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම අපේ රාජමහ විහාරස්ථානයේ වැඩ සිටි අපේ ශිෂ්‍ය සද්දංගම සීලාලංකාර ස්වාමින් වහන්සේ ඊට වඩමවා ඒ වැඩ කටයුතු වලට උපයෝගී කරගනිමින් ධර්මයේ මුළු ලෝකෙටම පතුරවන්නට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දුකින් මිදේවා යන උතුම් පැතුමෙන් යුත්ව ධර්මයේ ව්‍යාප්ත කරන්නට ලොකු ශක්තියක් දෙන නායක හාමුදුරු කෙනෙක් තමයි අපේ පොල්වත්තේ පඤ්ඤානන්ද නායක හාමුදුරුවෝ. මම සියටල්හි ටකෝමා ඉරියකට ගියා ජීවත් වෙන්න. ඉතින් එතනදී එක ගෙදරක් ළඟ මට මොබයිල් හෝම් එකක ඉන්නේ දෙන්න සැලැස්සුවා. ඒ වගේම හැමදාම දානේ ඉන්න සැලැස්සුවා. ඒ අතර හැමදාම මගේ වන්දනාමාන කිරීම තමයි කරේ පිරිත් කීම. ඉතින් පිරිත් අහන්න ඒගොල්ලෝ හරි කැමතියි. පසුව මේ සියලු දෙනා මා අනුගමනය කරන මගේ ප්‍රතිපත්ති වලට කැමති කෙනෙක් අය බවට පත් වුණා. ඉතින් මේ අය කාම්බෝජයේ ඉතාමත් දුප්පත් ප්‍රදේශවල ඉඳලා අපි පිරිසක්. ඒ වගේම ඒ අයගේ අර සදාචාරාත්මක පැත්ත ගොඩාක් දුරට විනාශ වෙලා තිබුණේ. ඉතින් මේ දුප්පත් මිනිස්සු හැම කෙනෙක්ම මගේ මොබයිල් හෝම් එක ළඟට එනවා. ඉතින් ඇවිල්ලා මට උදව් කරන අතර විශේෂයෙන් මාසයේ අන්තිමට ඒගොල්ල රාජ්‍ය අනුග්‍රහය ලැබුවාම ඒ ලැබිච්ච මුදල් වලින් කොටසක් මට අනිවාර්යයෙන්ම දීලා යනවා. ඉතින් මෙහෙම මම මෙතන ජීවත් වෙනකොට මගේ අදහස ග්‍රීන් කාඩ් එක ලබා ගැනීම, රටේ ඉතිර පංචයක් ලබා ගැනීම. ඉතින් මට එතනදී හොඳ වාසියක් වුණා. මොකද අර
දෙන්නා මුල් කොටගෙන සරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නමෙන් සංවිධානයක් මම ගොඩ නැගුවා. ඉතින් ඒක සාර්ථක වීම තුල මගේ ඒ ස්ථානයට සෑහෙන සංඛ්‍යාව එන්න යන්න පටන් ගත්තා. ඉතින් ඒ ඇත්තක මම ආගමික වතාවත් කරමින් ඒ වගේම වෙනත් සමාජමය කාර්යයන් කරමින් මට හරි සන්තෝෂදායක කාලයක් උදා වුණා. එයා කවදාක්වත් මම මේ වෙනත් ජාතික හාමුදුරු කෙනෙක් කියලා හිතුවෙත් නැහැ. සමහරලාට එයාට ඇති වෙන ප්‍රශ්නවලදී ඔය කුලි ගෙවන ගන්න බැරි වුණාම ඒගොල්ලෝ එන පන්සලට. ඇවිල්ලා මට කිව්වා මම ඒ ගෙවල් වල ඒ කුලි දීලා ඒගොල්ලෝ නැවතත් ඉඳ සලස්සනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සු හරි ජීවිතය හා සමානව මාව මේ ආරස්සා කරගෙන එතන ඉන්න අතර සෙනග වැඩි වීම නිසා ඒ මිස්ටර් වොන් සහ බුන් හාන් කියන ඒ දෙන්නා මේ වෙනම අපාර්ට්මන්ට් එකක් ගත්තා මට. ඉතින් මට දැන් හරිම සන්තෝෂයි මම එන ගමන දුෂ්කර වුණාට මේ විදිහේ පහසුකම් ලැබුණා. ලැබිලා ඒ දෙපළම් මට කිව්වා මෙතනින් කිසිම දිහාකට යන්න එපා ඔයාගේ මේ ඉස්තිරි පදිංචිය අපි හදලා දෙන ඉතින්. ඉතින් මම ඒ දෙන්නට හරි සන්තෝෂ වුණා. ඒ වගේම දාන ටික දැන් එනවා මුදලුත් එනවා. ඉතින් ඩොලර් 1200ක් ගෙවන්න ඕනේ එක අපාර්ට්මන්ට් එකට. ඉතින් ඒ වගේම කාර් එකක් එක්ක මිනිස්සුෙක් දුන්නා මට ඩ්‍රයිවිං කරන්න ඕන දිහාක. මම හරි සන්තෝෂයෙන් හිටියා. අවුරුදු 3 මාසක් 4ක් විතර වෙනවා මෙතන ඉන්නකොට මගේ බලාපොරොත්තු දැන් සාර්ථකයි. දැන් මම අදහස් කරේ මගේ ඉතිරි පදිංචිය අරගෙන මම නැවත මේ පන්සලට එන්න ඕන කියන අදහස. නමුත් ඒකටත් අවස්ථාව උනේ නැහැ. මොකද හදිසියෙම මේ කාම්බෝජ කාන්තාව දෙන්නෙක් ඇවිල්ලා මට සඳහන් කරා අපි පන්සලක් ගන්නවා ඒකට ඔයාට ඇවිල්ලා ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මම මගේ අර දෙන්නගෙන් ගෙම ඇහුවා මට ඕගොල්ලන්ට ඒ කට්ටියට මේ කාරණේ කිව්වා. ඒගොම ඒගොල්ල කිව්වා හරි මේ කොහේටවත් වඩින්න එපා බන්තේ you can ඔයාට පුළුවන් මෙහෙ ඉඳගෙන පන්සලක් හදන්න අපි අරගන්නම් කියලා. ඇත්තටම දවස් කීපයක් ගියාට පස්සේ ඒ මගේ හිතවත් එක්කෙනෙක් තමගේ මුණුබුරත් එක්ක ආශිර්වාදන එකේ මලා මේ ගියා. ඒක මගේ වේදනාවක් ඒ වගේම හරි කනගාටුදායක සිද්ධියක්. ඉතින් මේ අතර තමයි අරගොල්ල මේ ඉඩමක් ගන්නවා කිය සියටල් ටුක්විල නගරේ මට ඇවිල්ලා එතන ඉන්න කිව්වේ. ඉතින් මම ඊට පස්සේ මාස් කීපයක් ගියාට පස්සේ මම අදහස් කරා මම එතෙන්ට යන්න ඕන කියලා. මට යතුරු ගෙනලා දුන්නා. ඉතින් මම ඒ ටුක්විල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නමේ ඒ සංවිධානයත් ගොඩනගාගෙන මම එතන පදිංචියට ගියා. ඉතින් මේ කාලය තුල මට එතන ගොඩනගන්න වුණා. අවුරුදු 21ක් 30ම මගේ අවසාන ප්‍රතිඵලය තමයි ලස්සන පන්සලක් සකස් කිරීම. විවිධ ජාති කාම්බෝජ, තායි, වියට්නාම්, ඉන්දියන්, ඇමරිකන් ඔක්කොම එන්න පටන් ගත්තා එතන. ඉතින් අද වෙනතුරුත් ඒක ලස්සනට පවත්වාගෙන යනවා. ඒකම ලංකාවේ 15කට අධික පිරිසකට මම ඉස්තර පන්තිය පදිංචිය හදා දුන්නා. ඉතින් මෙහෙම ඉන්න අතර තමයි විවිධ නාහිමිවරු මේ ස්ථානට ගිහිල්ලා ටික කාලයක් ඉඳලා එන්නේ. ඉතින් ඒ ආයතන මට අමතම කරන්න බැරි අපේ කෝට්ටේ ශ්‍රී කල්යාණී ධර්මහා සංඝ සභාවේ ඒ මහා නායක දුරන්දර ඒ රාජකීය පණ්ඩිත ඉත්තපානේ නායක හඳුරන වහන්සේ. අනිත් එක්ක තමයි එම සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ රාජකීය පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ අනුනායක හඳුරන වහන්සේ. ඉතින් ඒ අය ඒ ප්‍රදේශයට ඒ ස්ථානයට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මට දකුණු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක
පදවියක් පිරිනවන්නට අදහස් කරේ. ඉතින් මම ඊටම සතුටෙන් ඒ කාර්ය සඳහා ඉදිරිපත් වුණා. ඒකම දැන් මම ඉන්නේ ලංකාවේ මගේ පන්සල් කීපයක් තියෙනවා. ඒ වගේම ගෝලයෝ සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධානම මගේ ගෝලයෙක් ඇටියට ඒ වගේම අපේ හිරියේ නායක හඳුර ළඟ මහනෝන ඉෂිපතනා රාමේ විහාරාධිපති රාජකීය පඬිත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවන් පරීක්ෂක රංජන් තන්නේ දම්රන්සි ඒ වගේම ධම්මීසර ඒ වගේම ප්‍රේමරතන මේ විදිය ගොඩක් ඉන්නවා मगे मे जीवन कतंत्र अवसाने मट अवश्य मट मेत एंड दुन्ना मुल्लेगम शीलानंद हामदरन महंसे इवगे मगे गुरु तुमावन बासनाहिर पलाते उप प्रधान संघ नायक शास्त्राचार्य अपूर्ण पंजारंसी मगे गुरुदेव वहंसे इवगेम मठातिहित लबादून मे गमवासी शीलुदनाथ एगल गुडाक मेघिलती नवा मे शीलुदनाटम निवंसो प्रार्थना क्रमे ये शीलुदनाटम इताम हुद जीवित संसारे पुराम गतकोट කලවර නිවන් දැකීමට ශක්තිය බලය උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.